අම්ම හරීම අහිංසකයි හරීම කරුණාවන්තයි අම්මා අර අර ඔය පොත්පත්වල අපි දැකලා තියෙන දේවල් අපි හැබැයින් දැකලා තිනවා අර ඔක්කොටම කණ්ඩ දීලා අර හට්ටිය බත් ටික දාලා හූරගෙන කන්නේ ඒක අපි එහෙන් දැකලා තිනවා මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ මා බාල කාලේ අපි හැමෝටම දවසක් එනවා අපි ගැනම සිහිපත් කරන්න විවේකයක් එන. මේ සිහිපත් කිරීම කොතැනකදී කළත් මං කිව්වේ තරුණ කාලෙදි කළත් මැදි වයසකදී කළත් ජීවිතේ සැඳෑ සමයේදී උනත් අපි හැමෝම සිහිපත් කරන අපූර්ව කාලයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු විදිහට අතීතයේ හැම දවසක්ම අපිට මතක තියාගන්න බැරි වුණත් හරිම ආදරණීය වුණු ඒ වගේම හදවතට දැනුණු මතකවල තත්පර පවා ඒ සුවඳ පවා අපිට මතක තියෙනවා. ඒ මතක අතර පුංචි කාලේ බාල කාලේ මතකත් අනිවාර්යෙන්ම තියෙනවා. අද අපි ලෑස්ති ඒ අපූර්ව බාල කාලෙට යන්න කා එක්කද කියලා ඔබ දන්නවා. මොකද අපි පූර්ව ප්‍රචාරක පටෝස්සේ ඔබව දැනුවත් කරලා තියෙන්නේ අද කවුද මා බාල කාලේ වැඩසටහනේ අපිත් එක්ක ආපස්සට ඇවිදගෙන යන්නේ කියලා. ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහන්. ආයුබෝවන් සුබ දාසනායක. ආයුබෝවන් සුබ දාසනායක. මම මුලින්ම ඔබතුමාගෙන් අහනවා මුළු නම මොකක්ද කියලා. මුළු නම දික්මාදු ගොඩගේ රෝහණ චිත්‍රකුමාර වීරසිංහ. මෙද කැල්ල හැලිලා තමයි දැන් භාවිතාවේ තියෙන්නේ. ඔව්. රෝහණ වීරසිංහ කියලා. හොඳයි. එතකොට පුංචි කාලේ කිව්වේ රෝහණ කියලාද මොන හරි මේ නම් තිබුණාද ඔබතුමාට? නෑ මට ගෙදරදී නම් කතා කරේ ඔක්කොම පොඩි පුතා අම්මල තාත්තලා කතා කරේ අයියලා අක්කලා කතා කරේ පොඩි මල්ලි කියලා. පොඩි පුතා පොඩි මල්ලි. හද කවුද පවුලේ හිටිය ඔබතුමාගේ? මට අයියලා 6 දෙනෙක් අක්කලා දෙන්නෙක් අතර මාත් එක්ක 9 දෙනෙක් හිටියා අපේ පවුලේ. ලොකු කාණ්ඩයක් නේද? ඔව් මම බාලයා. බාලයා කියන්නේ දැන්ට සාපේක්ෂව බලනකොට ලොකු කාණ්ඩයක් ඒ කාලේ නම් ඉතින් එහෙම තමයි හැම පවුලකම ගොඩ. හැම පවුලකම හිටියා 10-12 දෙනෙක්. හිටියා. ගම්පලාත එතකොට කොයි හැද? මම ඉපදුනේ නුවරඑළිය. මගේ තාත්තා ඉපදිලා තින්නේ ඇල්ගිරි මාතර පැත්තේ අගුරස පැත්තේ. අම්මා කොත්මලේ. එතකොට ඒ කියන්නේ පාසල් ගියේ සේරම කරේ නුවරඑළියෙන් දන්ද ඔබ? නුවරඑළිය තමයි මගේ මුල්ම පාසල් ගමන. මේ කියන්නේ එතකොට තිබුණානේ ඉහළ බැලන්සේ පහළ බැලන්සේ කියලා දෙකක්. එතකොට ඒ දෙකේ මම ගියේ කොන්වෙන්ට් එකකට. මේ නුවරඑළිය යහපත් එන්ඩේරාගේ ගුඩ් ෂෙපර්ඩ් කොන්වෙන්ට් එන්ඩේරාගේ කන්‍යාරාමේ. ඒකේ අවුරුදු දෙකයි ඉහළ බැලන්සේ ඉවර වෙනකොට මේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවයි අපේ තාත්තලා ඉතින් බොහොම ගමේ මේ 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 අය මේ මේවා සමාජ සේවා කටයුතු වල බොහොම යෙදිච්ච කෙනෙක් අපේ තාත්තා. ඉතින් හාමුදුරුවෝගේ අදහසක් තිබුණා ගමේ පාසලක් ආරම්භ කරන්න. මොකද ගමේ මුගක් ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ ඒ කාලේ. අර පුළුවන් පුළුවන් අය තමයි නගරේ යන්නේ. ගම දැන් නුවරඑළිය ඉඳලා අපේ ගමට බ්ලැක්පූල් කියන ගමට 70ක්ම වශයෙන් ගත්තම 3ක් තියෙනවා. එතකොට අපි එතකොට අපේ පවුලේ ඔක්කොම අය නගරේ ඉස්කෝල වලට තමයි ගිහින් තියෙන්නේ. මුගක් ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ ආගපාතක ඉස්කෝලයක් නැති නිසා. ඒ නිසා හාමුදුරන් පටන් ගත්ත මේක මේ ගමේ පන්සල මූලික කරගෙන විද්‍යා චක්‍ර බෞද්ධ විද්‍යාලය බෞද්ධ විද්‍යාලය කියලා සේනානන්ද කියලා හාමුදුරු. ඉතින් ඒ හාමුදුරු තමයි මට නමත් තියලා තියෙන්නේ. ඉතින් අපේ පවුලත් එක්ක බොහොම සම්බන්ධයි. ඉතින් තාත්තා මේක දැන් ගමේ අයව උනන්දු කරවන්න මේ මාව තමයි මේ පූර්වාදර්ශයට ගත්තේ. මහවර ඉස්කෝලෙන් අස් කරලා මේ දැම්මා මේ ගමේ ඉස්කෝලට. ඉතින් අම්මලා හැම එකට වැඩිය කැමතිත් උනේ නෑ. මේ මොකද දැන් මම කොන්වෙන්ට් එකේ අවුරුදු දෙක කරන් පස්සේ ඊට පස්සේ මට යන්න තියෙන්නේ ඒ තිබුණ නගරේ හොඳම පාසල් ඒ කාලේ හොලි ට්‍රිනිටි කොලෙජ් කියලා ට්‍රිනිටි කොලෙජ් එකේ මේ සම්බන්ධ ශාඛාවක් වගේ නුවරඑළිය.
ඉතින් ඒකට තමයි යන්න හිටියේ මාව ඒ උනාට දැන් ගමේ පල අනිත් අයිය ලක්කලා ඔක්කොම ගියේ ඉස්කෝලේ ඉතින් මම ගමේ විද්‍යා චක්‍ර බෞද්ධ විද්‍යාලයේ පළවෙනි ශිෂ්‍යයා හැටියට ඇතුළත් වුණා තාම ඒ පාසල තියෙනවද තියෙනවා දැන් ඒක සේනානන්ද කනිෂ්ඨ පාසල හැරි සේනානන්ද විද්‍යාලය හැරි කියලා අර හාමුදුරන්ගේ නමින් දැන් ඒ ගමේ නමත් වෙනස් වුණා බ්ලැක් පූල් කියන එක ඒ සුද්ධ දීප නමක් නිසා ඒකත් හාමුදුරු වෙනස් කරලා රුවන්ෙලිය කියලා දැම්මා එතකොට දැන් නුවරෙලිය රුවන්ෙලිය මේ කියලා නම මාරු කරලා දැන් මේ විද්‍යාලේ තියෙනවා ඉතින් ඒ තරම්ම දියුණු එක තත්වයක් නැහැ දැනට ඒ කාලේ මේ දැන් ඔබතුමාලා ඒ පාසල ආරම්භ කරපු මුල් සමාජිකයතු ලොකු ආඩම්බරයක් හිතට තියෙන්නේ නැති මේ පුංචි හිතට දැනවද එහෙම එකක් ගැන මම මට ඒක තේරුම් නැහැ යන්න කිනකට යනවා ඉතින් යන මේ හැබැයි මේ අර ඇසුරු කරන්නට ලැබෙන පිරිස වෙනසක් දැනුණා දැන් මේක දැන් ගමේ බොහොම අහිංසක දුප්පත් ළමයිනේ මගෙත් එක්ක දැන් එකතු වෙන්නේ එතකොට අර මං ඒතරම් කල් ඇසුරු කරපු පුංචි සමාජයේ අය නෙවෙයි එතන හිටියේ. ඒකේ වෙනස දැනුණා. ඒකේ වෙනස ටිකක් දැනුණා. ඒ වුණාට ඒක කල්යනකට අපිට පොඩි ළමයින්ට ඕවා ඒතරම් තේරෙන්නේ නැහැ නේ. ඉතින් අපි ඒ පරිසරයට හුරු වෙනවනේ. හොඳයි. එහෙමයි ඒ කතාව සිද්ධ වුණේ. කොහොම හරි අද තවත් සුවිශේෂී කතාවක් අපිට දැනගන්න පුළුවන් වුණා එතුමාගෙන්. මේ පාසලේ මුල්ම ශිෂ්‍යයා වුණේ අපේ රෝහණ විරසිංහයන්. හොඳයි. දැන් මේ ඔබතුමාට දැන් ගෙදර මේ ලොකු අයියලා කළා හිටියේ. එතකොට දැන් ඒ ලැබුණු සැලකිල්ල කොයි වගේද? ආදරේ වැඩියෙන් ලැබුණාද නැත්නම් සැලකිල්ල අඩු වෙනවද? ඇත්තටම පවුලේ බාලයා හැටියටත් මගෙත් මගේ ළඟම අයියාගෙත් අතර පරතරේ අවුරුදු 6ක්. ඒ නිසා ඔක්කොමලා හිතලා තියෙන්නේ ඒ ඒ අයිය තමයි මේ බඩ පිස්ස කියලා. නමුත් අවුරුදු 6කට පස්සේ තමයි මාව හම්බෙන්නේ. එතකොට හැම ගිනාගෙම මේ මාව තමයි හැම දිනාගෙම වෘතලයට මේ මේ පාත්‍ර වුණේ. අම්මගේ තාත්තගේ ආදරේ කොහොමද වැඩියෙන් ලැබුණාද දැනුණාද එහෙම? ඔව් ඇත්තටම අනික් අයට වඩා මට ලැබුණා කියලා මට නිකන් දැනෙනවා. ඒ කියන්නේ දැන් සිහිපත් කරනකොට තියෙනවා එහෙම මේ හැඟීමක් දැනෙනවා. හද ගෙදර දැන් කට්ටිය ගොඩක් ඉන්නවනේ රෝහණ විරසිංහ මහත්මයා කොහොමද ගෙදර යුද්ධයක් වගේද සාමකාමීව යනවද වැඩේ ඔව් එහෙම ඉතින් ගැටුම් අරගෙන අරම තියෙනවා ඉතින් එනට තාත්තට ඔක්කොම හරිම බයයි තාත්තට කියන්නේ ඒ කාලෙම ඒ සමාජයේම තිබුණනේ තාත්තා කියන චරිතයට බොහොම ගරු සම්පන්න බියක් තියෙනවා හැමෝගෙම දැන් වගේ මේ අපේ ළමයි වගේ අපේ කරේ නගින්නේ එහෙම නැහැ. අපි තාත්තා මේ පැත්තේ ඉන්නවනේ අපි ඉන්නේ අනිත් පැත්තේ. මේ තාත්තා යම්මයි මොන හරි කතා කරගන්න දැනකට අපි යන්නේ නැහැ. ඊළඟට කෑමට ගියත් තාත්තට ඉස්සෙල්ලා කන්න දීලා තමයි අනිත් අයට දෙන්නේ. ඉතින් ඔය කෑම කන්න ගියාම අරගල තිනවා ආර්යාගේ මේකම එයා මෙයා උදුර ගන්නවා මාස් කෑල්ල ගන්නවා ඔයාගේ ඉතින් ඒව දැන් සිහිපත් කරනකොට හරිම සුන්දරයි. ඔව් ඒ කාලේ එහෙම ගැටුම් තියෙන හැබැයි තාත්තා ඉදිරියේදී බොහොම නිශ්ශබ්ද චරිත. අම්මත් වසයිද? නෑ අම්මා හරිම අහිංසකයි හරිම කරුණාවන්තයි. අම්මා අර අර ওই පොත්පත් වල අපි දැකලා තියෙන දේවල් අපි හැබැයින් දැකලා තිනවා අර කොඩම මේ කණ්ඩ දීලා අර හට්ටිය ඉතුරු ටික බට්ටික දාලා හූරගෙන කන්නේ. ඒක අපි එහෙන් දැකලා තියෙනවා. හොඳයි. එහෙම තමයි මේ දෙන්නගේ ආදරේ අපේ ජීවිතවල දෙවිවරු විදිහට අපි අදහන්නේ අම්මයි තාත්තයි. ඒ රත්තරන් ආදරේ අපිට අමතක කරන්න බෑ. අපිට පුංචි විරාමයක් ඕනේ. තව රසවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා බහ කරන්න. මා බාල කාලේ. හොඳයි. මා බාල කාලේ වැඩසටහන ඔබට අහන්න පුළුවන් උදෑසන 11 වෙනකන්. ඒ වගේම උදෑසන 11න් පස්සේ වැඩසටහන අහන්න වගේම නරඹන්න පුළුවන් NetFM on app එකට එන්න. අපේ YouTube channel එක හරහාත් ඔබට පුළුවන් මේ වැඩසටහන බොහොම ආදරෙන් නරඹන්න. මේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහන් අද අපිට මා බාල කාලේ වැඩසටහනට ඒ මතක ආපස්සට අවදි කරමින් ඉන්නේ. ඔබතුමා මතක් කළා අම්මගේ තාත්තගේ ආදරේ නිසා මම මේ ප්‍රශ්නේ මේ ඔබතුමාගෙන් පහුවට පහුවෙලා අහන්න හිටියේ. නමුත් මට දැන් මේ මොහොතේ අපි විරාමයට යන්න කලින් මතක් කරපු නිසා මං අහනවා. ඒ කාලේ හැම තමයි තාත්තගේ අම්මගේ ආදරේ අපි අර හැම වෙලෙම සිප වෙලඳගෙන විඳින්නේ නෑ අද කාලේ වගේ. වෙනසක් තියෙනවා අනිවාර්යෙන් මේකේ.
එතකොට මං ඔබතුමාගෙන් අහනවා ඒ ආදරේ තාත්තගේ ආදරේ දැනුණ දවසක් මතක් කරන්න පුළුවන්ද? ඔව් සාමාන්‍ය තාත්තලා ආදරේ පෙන්වන්නේ පෙන්වන්නේ ඒ තමයි. ඒකෙ මට දැනෙන්නේ දැන් මම මේ සංගීතයට බොහොම ප්‍රියයි දක්ෂතාවයේ තිබුණ පුංචි කාලේ ඉඳලම. ඒ කාලේ නම් සින්දු කියනවා මම හරියට. පුංචි කාලේ. ඔව් මාව මේ සින්දු මාගේ මාලව ගීත ගායනා කරවලා ගෙදර අය හරියට සන්තෝෂ වෙනවා. නෑද අය ආවම සින්දු කියවනවා මාලව. ඉතින් ඉස්කෝලේදී සින්දු කියනවා, පන්සලේදී සින්දු කියනවා. ඉතින් ඒක මම ඒ වගේ ඒ ගායනයට හරීම දක්ෂතාවයක් පුංචි කාලේ හැටියට දක්ෂතාවයක් තිබුණා. ඉතින් තාත්තා මේක නිකන්වත් දැන් ඔළුව අතගාලා ෂා හරි හොඳයි පුතේ එහෙම කියලා කවදාවත් දීවිතර කියලා නැහැ. නමුත් මට ඉඳලා හිටලා සින්දු පොත තාත්තා ටවුන් එකට ගියාම ගෙනවන සින්දු පොතක් ගෙනලා දෙනවා. ඉස්සර ওই චිත්‍රපටවල ගීත හැම චිත්‍රපටයකම ගීත පොත් තිබුණා පුංචි පිටු හතරක පහක. ඒකේ මේ මේ ඒ චිත්‍රපටයට අදාළ ගීත ඔක්කොම තියෙනවා. ඊළඟ තාත්තට මට මේ විශේෂයෙන් ගෙදරට ගුවන්විදුලියක් ගෙනාවෙත් අපේ ගමේ තාත්තා තමයි. ඉතින් ඒ ගුවන්විදුලියේ සින්දු අහහා මං කියනකොට තාත්තා සින්දු පොත් ගෙනලා දෙනවා. ඊළඟට දැන් ඒව තමයි මට මතක හිටින්නේ මට තාත්තා මේ ආදරේ පෙන්නුවේ අවස්ථාවල් හැටියට. මොකද නැත්තම් වෙන කවුරුත් ඒ සින්දු පොත් අගය කරන්නේ නැහැ. ඉඳත් තාත්තාගේ මගේ අතට දෙන්නෙත් නැහැ. ඒක කොහේ හරි පේන්න දාලා තිනවා. ඒතර මන් දන්නවා ඒක මට තමයි ඉන්න දීලා තියෙන්නේ. කවුද ඒක රණ්ඩු කරන්නේ? නෑ නෑ. ඒගොල්ලන් ඒ වගේට උනන්දුවකුත් නෑ. ඉතින් අම්මෙන් අහන මේ මේ සින්දු පොත කොහෙන්ද අම්මේ කියලා හෙවම කියනවා තාත්තා ඔන්න උඹට දෙනවා කියලා. ඒක මට දෙන්නේ නෑ. දාලා තිනවා ඒ වගේ. දාලා තිනවා. එහෙම ඇත්තටම පුදුම වෙනසක් මේ රෝහණ වෙනසක මහත්මයා තියෙනවානේ. ඒ කාලේ තාත්තගේ අද කාලේ තාත්තලගේ ආදරය එකයි හදවතේ තියෙන ආදරයක. හැබැයි ආදරේ පෙන්වන්නේ නෑ ඒ කාලේ නේ. ඒකට හේතුව මොකක්ද කියලා ඔබතුමාට දැනෙන්නේ නැහැ. කියන්නේ ඒ ගානේ කියන්නේ පීතෘත්වය කියන එක හැම වෙලෙම හැම පවුලකම මේ සමාජ ක්‍රමෙම තිබුණේ බොහොම ගරු කටයුතු නායකත්වයක්. පවුල නඩත්තු කරන මේ සියලුම යුතුකම් ඉෂ්ට කරන ඒකේ මූලිකය හැටියට මේ අනසක පතුරවන කෙනා හැටියට තමයි මේ ප්‍රතිරූපේ ගොඩ නැගිලා තිබුණේ. ඒක ඒ කාලේ සමාජ මේ මේ සමාජ මුළු සමාජයේ පුරාම තිබිච්ච ප්‍රවණතාවයක්. ඉතින් දැන් ඊට පස්සේ එනවා දැන් මම පහේ ශිෂ්‍යත්වෙන් සමත් වුණා. ඒවත් ඉතින් අපි දන්නේම නැතුව සිද්ධ වෙන දේවල්. දැන් මගේ ශිෂ්‍යත්වයට යනවා ශිෂ්‍ය එහෙම කියලා නෑ. මොකද්ද විභාගයකට අපි පාඩි වුණා. ඊට පස්සේ මාස කීපකින් මේ මට ප්‍රින්සිපල් කතා කරලා කිව්වන්න මේ මට ඉස්කෝලේදී කතා ගන්න වීරසිංහ කියලා. මම වීරසිංහ ඔයාව තේරිලා තියෙනවනේ මෙන්න ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා තියෙනවා. ඔයාට දැන් ඉස්කෝලෙන් වෙන ඉස්කෝලකට යන්න වෙනවා. ඒ පාසලද කලින්ම ගිය මුලින්ම පාසල. ඔව් අර විද්‍යාචක්‍රවර්තී. පහේ පන්තියනේ. ඒ පහේ පන්තියෙන් ගම ගිනා තියෙතන. ඊට පස්සේ ඔන්න ගෙදරදී ලොකු දැන් මේ ගැන සාකච්ඡාව ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කියලා මාව මේ වෙන මධ්‍ය මහාවිද්‍යාලයකට යවන්න ඕනේ කියන එක. ඒක දැන් ගෙදරට දැන් ලොකු අමයෝකක්. ඉතින් තාත්තා බලනකොට මාව දාලා තිබුණේ මේ හැදුණු වැව මේ මධ්‍ය මහාවිද්‍යාලය කියලා ටිකක් අපිට නුවරඑළියට ටිකක් ඈතයි. නමුත් ඊට පස්සේ තාත්තා කොළඹ ඇවිදින් මේ කොහොමාරි අමාත්‍යංශයට යන්න ඇති ගිහිල්ලා හදාගෙන ඇවිල්ලා තිබුණ මාව බැලිමඩ මධ්‍ය මහාවිද්‍යාලයට. බැලිමඩට හැතැක්ම 15ක් විතර තියෙන්නේ නුවරඑළිය ඉඳලා 15ක් 17ක් විතර. ඉතින් එතන ළඟ නිසා එහාට මාව මේ ඇතුල් කරා. ඊට පස්සේ තාත්තා එනවා මාසිකට සැරයක් මාව බලන්න. ඉතින් තාත්තා එනකම් මං ඒ දවසේ එනකොට තාත්තා එනකම් බොහොම ආසයෙන් බලහිනා. මොකද අතේ සතේ නෑ එහෙම 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 සල්ලි දෙන්නේ නෑ නේ. අපිට නොමිලේ කණ්ඩාම් වෙනවා තියනවා ඇඳුම් පෙළඳුම් දෙනවා එච්චර තමයි. ඉතින් මේ ඒ බෝඩි මේ ගත කරපු කාලේ අවුරුදු 6ක් තිස්සේ. ඉතින් අර පුංචිම කාලේ අලුත ගියාලුත ගෙදර යන්න ආසාවල් බොරු ලෙඩ ගන්නවා බඩේ අමාරු හදා ගන්නවා බොරුවට. ඉතින් එහෙම කියලා
ඉතින් මේ ටෙලිෆෝන් කරන්නද දේව මොනවත්ම නැහැනේ කමියුනිකේෂන් කියන එක මේ සංනිවේදනය කියන එක බිඳුවයි ලියුම් වලින් තමයි ඔව් තැපැල් පතක් දානවා ඒකට උත්තර එන්නත් තව සතියකින් විතර ඒ වගේ තමයි ඉතින් ඒ එන්නත් ඔක්කොම අවවාද කළා තමයි හොඳට ඉගෙන ගනින් මේ දඟ වැඩ කරන්න එපා ගුරු උරුන්ට කීකරුවියන් ඕවා තමයි ලියන්නේ වෙන මොන මං ආදරෙයි මොනවද කන්නේ අද කාලේ අපි කියන්නේ මොකුත් ඉතින් එහෙම ආපු වෙලාවට ගෙදර එක්කරන් යන සමහර දවසවලට සමහර දවසවලට එක්කරන් යන්නේ නැහැ එතකොට මේ රුපියලක් 750ක් වගේ ගාණක් දීලා යනවා ඒ 750 අපිට කෝටියක් වටිනවා ඔව් එතකොට මොකද හැන්දෑවට අර පාංකාරය ආවම විස්කිරින්නියක් ගන්න ඉතින් ඒ වාගේකට ඉතින් අපි එක්කෙනෙක් ගාව 750ක් හම්බුණා කිව්වා නම් යාළුවෝ රෑනක් ඉන්නවා අදන්න වීරසිංහට සල්ලි හම්බෙලාද කියලා විස්කිරින්න බෙදාගෙන ගන්න ඉතින් හරිම ඒ හරි සුන්දර ඉතින් තාත්තගේ ආදරේ දැනෙන වෙලාවල් තමයි හඳයි අපිට දෙන්න තවත් පුංචි විරාමයක් අපි එනවා තවත් ලස්සන අපූරු කතා කිහිපයක් එක්ක ඔබව හමු වෙන්න මා බාල කාලේ මා බාල කාලේ වැඩසටහන අපි අහගෙන ඉන්නේ රෝහණ වීරසිංහන් අපේ රටේ සංගීතය කියලා කිව්වම එතුමාගෙනම අපිට කවදාවත් අමතක කරන්න බෑ එතුමාට අමතක කරන්න බැරි එතුමාගේ පුංචි කාලේ බාල කාලේ ගැනයි අද දවසේදී අපි කතා බහ කරන්නේ දැන් අද ඔබතුමා ඉන්න තැනත් එක බලනකොට මට මේ ප්‍රශ්නේ අහන්නත් මොකද්ද වගේ දඟ කරලා ඇතිනේ අනිවාර්යයෙන්ම දඟ කරන්න ඇති ඔව් අනන්ත දඟ කරලා තියෙනවා අපි මතක් කරමුද මොනවාද කරපු දඟ වැඩ කියලා හුඟක් වෙලාට තියෙන්නේ මේ දඟ වැඩ කරපුවා තියෙන්නේ මේ අර මේ වැඩිබඩ මධ්‍ය මහාවිද්‍යාලයේ නේවාසිකාකාරී බෝඩිමේ ඉන්නකොට තමයි තාත්තා නෑනේ එහේ ඔය එතකොට අපි කොල්ලෝ රෑනනේ ඉන්නේ ඉතින් මේ ඒ පැත්තෙත් දැන් උමා ඔය ගලාගෙන යනවා ඒ උමා ඔයෙන් ඒකට වතු වල තියෙනවා ඉරිඟුවව හදලා තියෙනවා නොයෙකුත් ඔය ගස් ජාති මේ පළතුරු එහෙම තියෙනවා අපි සමහරලාට මේ රෑට ගඟෙන් එගොඩ වෙලා ඉරිඟුවත් තියෙන ඉරිඟුවෙම කඩාගෙන එනවා ඉතින් එහෙම නැත්නම් පළතුරු කඩාගෙන එනවා ඉතින් සමහර දවසට මේ ඒ කියන්නේ හොඳ කියන්නේ හොඳ සරසාර ඒ වතු හම්බ වෙනවා ඉතින් අපි ඒව වර්ගම් කරන් ආවන් පස්සේ දැන් දන්නවා මේ කොල්ල තමයි මේක කරන්නේ කියලා ඉතින් ඇවිල්ලා මේ ප්‍රින්සිපල්ට රිපෝට් කරනවා මේ මිනිස්සු. හ්ම්. එතකොට දඬුවම් එතකොට කවුද කියලා දන්නේ නැහැනේ. එතකොට මේ හොයලා බලලා අනුමාන කරන අයට තමයි දඬුවම් දෙන්නේ. ඇත්ත කියන්න කියලා කියනවා කවුද කරේ කියලා. කවුරුත් කියන්නේ නැහැ. එතකොට ඉතින් අර ඔක්කොටම වගේ එහෙම දඬුවම් දෙනවා. දඬුවම් ලැබෙනවා. ඔව්. ඉතින් එක සැරයක් අපි ටිකක් මේ දැන් අපි ඉහළ පන්ති වලට යනකොට අපිට ශිෂ්‍ය නායක পদවි හම් වෙනවා. ඉතින් එතකොට අපි දැන් සෙක්ෂන්ස් දෙක තුනක් තියෙනවා මේ නේවාසික අගාරේ සීනියර්ස්ලා කියලා ඉන්නම් ඉන්ටර්මීඩියට් සෙක්ෂන් කියලා මැද තව එකක් තියෙනම් ජූනියර් සෙක්ෂන් කියලා තව එකක් තියෙනවා. එතකොට ඒ වයසේ හැටියට පන්ති වෙන හැටියට තමයි අපි ටික 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 එන්නේ සීනියර් සෙක්ෂන් එක දක්වා. අතර දැන් ප්‍රිෆෙක්ස්ලා එහෙම ඉන්නේ. අතර මම ප්‍රිෆෙක් කෙනෙක් වෙලා මේ ඉන්නකොට මේ එතකොට ඒ සීනියර් සෙක්ෂන් එකේ පැත්තර තමයි අපේ බෝඩ් මේ නේවාසිකාගාර මේ බලාගෙන ඉන්න මහත්මයා ගුරුතුමෙක්ම තමයි අපේ පාලකතුමා නේවාසිකාගාර පාලකතුමා ඉන්නේ ඒ කිට්ටුවේ තමයි ආයේ කාමරේ හැපැත්තෙන් තියෙන්නේ. ඉතින් හැමදාම ඇවිල්ලා මේ ලයිට්ස් ඔක්කොම ඔෆ් කරන්න අපිට වෙලාවල් තියෙන ඔක්කොම ටයිම් ටේබල්ට. ඉතින් අර දොර ඇරලා එයා ඔළුව දාලා බලනවා ඔක්කොම ළමයි බුදිද කියලා. හරියට බුදි ගන්න වෙලාවට බුදි යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි එයා නිදාන්නේ. ඉතින් අපි අර හොඳ චිත්‍රපටියක් එහෙම ආපු දවසට හොරෙන් මේ චිත්‍රපටි බලන්න යනවා. එතකොට කරන්නේ අර මේ ජූනියර් සෙක්ෂන් එකේ ඉන්න පොඩි උන් ටිකක් ගෙනලා අපේ ඇඳන් වල නිදි කරනවා. ඉතින් උන් අපිට බයේ බුදි යනවා. ඉතින් අර මේ පාලකතුමා ඇවිල්ලා අර පුරුදු සුබුරුදු පරිදි මේ
ඔළුව දාලා බලනකොට ඇඳන් වල ඔක්කොම ඉන්නේ නේද අර රෙදි පෙරෝගෙන නේද ඒ සීතල පළාත්නේ ඉතින් බුදි ඔක්කොම ඉතින් අපි දවසක් ඒ විදිහට කට්ටිය ගියා අපි 10 12 දෙනෙක් දැන් ගිහිල්ලා මේ චිත්‍රපටි බලන්න මේ යනකොට එක තැනකදී ටවුන් එක මැද්දේ පයින් යන්නේ මේ මේ වාහනයක ලයිට් පත්තු කරා එක පාට අපි ළඟට යනකොට මේකලා අපි අපි වාහනය පහු කරගෙන යනකොට ඔම නැවතිලා කිව්වා බලනකොට පොලිස් ජීප් රථයක් ඒ එතන හිටපු පොලිස් නිලධාරියා බැලලා කොහෙද උඹලා ඇහුවා අපි ඉතින් එක එක ගම් වල නම් කියන දැන් බොරුවට අපි කියන්නේ දැන් මේ මේ නිවාස්කාගේ සෙන්ට්‍රල් ඉතින් ඊට පස්සේ මේ එතික එක නම් බොරු කිව්වා ආ පළැල්ලා කියලා කිව්වා ඉතින් අපි ගියා පිච්චර් එක බාන්න අපි හිතුවා ඉතින් බොරුවට අහුණා තමයි කියලා පස්සේ අපි එනකොට පොලිස් ඔෆිස ජීප් එක ඇවිල්ලා තියෙන මේකේ හොස්ටල් එකේ වෝර්ඩන්ගේ කාමරේ ඉස්සර දැන් ඔක්කොම ලයිට් දාලා එනවා අපි පිළිගැනීම පිළිගැනීමට කට්ටිය බලා ඉන්න පහුදා මේ පබ්ලික් කේනින් يعني ඇසම්බ්ලි එකේදී අපි ඔක්කොටම ප්‍රින්සිපල් ගෙන් වේවැල් පාර 7-8ක් එක එක කෙනා දෙක කෙනා රැඳුණා ඒ වයිමයි උනේ හොඳයි අපිට තව පුංචි විරාමයකට යන්න ඕනේ හැබැයි ඊට කලින් මම ඔබතුමාගෙන් අහනවා මේ ඒ කියන්නේ පාසලේදී දැන් ඔබතුමාට ලැබුණු අගේ කිරි මොනවද ශිෂ්‍යනායකෙක් බවට පත් වෙන ලැබුණා ඔව් මම අර මට තිබිච්ච සංගීතයේ තිබිච්ච දක්ෂතාවය නිසා මොකද මේ අපිට හම්බෙච්ච මේ වැඩිමන මධ්‍යම අධ්‍යාලේ හිටපු සංගීත ගුරුතුමා ඇවිල්ලා ඒ කියන්නේ අතිවිශිෂ්ට ගුරුතුමෙක් ඔහු මේ සංගීතයට පමණක් නෙවෙයි සංගීතයට මූර්ති ශිල්පයට චිත්‍ර ශිල්පයට හැම එකටම සාහිත්‍යයට ලියන්න රචනා කරන්න ඔක්කොටම දක්ෂ එක්කෙනෙක් ශාන්ති නිකේතන් වල මේ ඉගෙනගත් එක්කෙනෙක් KVS පෙරේරා කියලා. ඉතින් මම අර සංගීතයට ප්‍රිය කරන නිසා මම ඇතුල් වෙච්ච වසරේ ඉඳලා දිගටම මගේ වැඩිපුර කාලය ගත වුණේ සංගීත කාමරේ. ඉතින් ඒ මම මගේ තියෙන දක්ෂතාවන් නිසා නොයෙකුත් ඔය මේ පාඨශාල අන්තර් තරඟ වලට එහෙම ඉදිරිපත් වෙන මම ජයග්‍රහණය ලැබුවා. උතර පාසලේ හැම වෙලෙම සංගීත මොනහරි සාහිත්‍ය සංගමයක සින්දුවක් එහෙම කියනවා නම් මම මාව තමයි තෝරගන්නේ. මොනහරි මේ වේදිකා නාට්‍ය රම එහෙම කළා මේ සංගීතමය වේදිකා නාට්‍ය. ඒ වයිදි ප්‍රධාන චරිතයකට හැම වෙලෙම ගන්නේ මාව. ඉතින් ඒ වගේ එහෙම සංගීත පෙත්තෙන් ගොඩක් පාසලේ මාව මේ අගේ කිරීමට ලක් වුණා. ඒ කාලේ නිතර කියන ගීත එහෙම තියෙනවද පුතුමා? ඒ කාලේ චිත්‍රපට ගීත හැම එකක්ම වගේ අපි කිව්වා. ඉතින් අලුතින් එන චිත්‍රපටි වලට ඒ ගුරු තුමක් ඒ කාලේ හිටපු ගුරුවරුන් සිංහල භාෂා ගුරුවරතුමා ගුරු තුමා හුතුමි කවුරු හරි ඒ ගුරු මණ්ඩලේ හිටපය අපිව හොඳ දෙයට හැම වෙලේම යොමු කරා. ඉතින් හොඳ චිත්‍රපටියක් ඇවිල්ලා තිනවා නම් අපිට අනිවාර්යෙන් අපිව එක්කහු කරන් යනවා. මට හොඳට මතකයි ওই කුරුළු වැද්ද වගේ චිත්‍රපට. ඊළඟට රන්මුතු දුව අඟුලිමාල ඔවගේ චිත්‍රපටි බලන්න අපිව පාසලෙන් එක්කහු කරන් ගියා. ඉතින් මොකද ඒක පස්සේ නාට්‍ය නම් ඉතියේ පැත්තට එන්නේ නැහැ. ඉතින් අර හොඳ පොතපත කියන්නේ මේ මේ ලයිබ්‍රරියක් තිබුණා. ඒ ලයිබ්‍රරියට හොඳ පොතපත් අරගෙන අපිට ටීචර් නියෝග කරන මෙන්න මේ පොත අරගෙන ගිහිල්ලා කියවන එන්න ඕනේ. ඉතින් අපි අරගෙන ගිහිල්ලා අතින් අතේ යවලා බෝඩි මේ අපේ පන්තිවල ඉන්න අය කියවලා පහොන්දට ගිහිල්ලා ඉස්සර අහනකොට ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒ වගේ අන්න එහෙම සාහිත්‍යයට සංගීතයට මේ මේ කලාවට යොමු කරවීම යොමු කරවයි ඒ ගුරු මණ්ඩල. දැන් ඉතින් ගුරු මණ්ඩල ඒව කෙරෙන්නේ නැහැ. හොඳට මම දන්නවනේ. ඉවරෙච්ච ගමන් යනවා. ඉතින් මොනව වෙනම් ගන්න අර පීරිඩ් එක උගන්නන ඒ වගේ දේවල්. අර පොතේ තියෙන දැනුම තමයි. අපිට මේ කාලේ හරිම සුන්දරයි ඒක. හොඳයි අපි එනවා අවසාන කතාබහට. අද දවසේදී මා බාල කාලේ වැඩසටහන අපි කතාබහ කරන්නේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහන් සමගින්. මා බාල කාලේ පුංචි කාලේ අපි හැමෝටම මතක තියෙන අපූර්ව අපූර්ව මතක සටහන් තියෙනවා. ඒ මතක සටහන් තමයි අද දවසේදී මා බාල කාලේ වැඩසටහනෙන් අපි අවදි කරන්නේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහන්. රෝහණ වීරසිංහ මහත්මයා කියලා කිව්වහම මං හිතන්නේ හැම කෙනෙක්ම
ඔහුව දන්නවා ඔහුගේ හඬ දන්නවා බොහොම ආදරය කරන චරිතයක් මේ පුංචි කාලේ යාළුවෝ හොඳම යාළුවෝ කියලා පිරිසක් හිටියද ඔබතුමාට කියන්නේ විශේෂයෙන් මේ නිවාසිකාගාරේ නම් හිටපු හැම කෙනෙක්ම වගේ හොඳම යාළුවෝ තමයි මොකද ඇයි 24 පැයේ එකට ඉන්නවනේ එතකොට මේ අපි පුදුම සහෝදරත්වයකින් මේ 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 බැඳිලා හිටියේ බැඳිලා හිටියේ ඉතින් ඒ නිසා මට අහවලා මේ තමයි මගේ හොඳම යාළුවා කියලා කියන්න තරම් එහෙම මේ සම්බන්ධයක් ඒ කියන්නේ විශේෂ නැහැ ඔක්කොම එක වගේ හිටියේ ගමේ හිටිය මේ නන්දසේන කියලා මගේ හොඳම සමීප මිතුරා වුණේ ඔහු කුඩා කාලේ ඉඳලා මගේ වයසමයි නමුත් ඔහු අර මේ විද්‍යාචක්‍ර බෞද්ධ විද්‍යාලයේ මගේ ඉගෙනීම අවසන් වුණාන් පස්සේ අපි දෙන්නගේ පාසල් ජීවිතේ වෙන් වුණා නමුත් මම ගමේ ගිය හැම විටකම ඔහු හා සමග එකතු වෙලා පරණ පුරුදු විදියට ඔය මේ මේ එක එක සෙල්ලම් කරනවා අපි ඉතින් යනවා ඔය පුංචි පිටනි කෑල්ලක් එහෙම තිබ්බා අපි ඒකේ ෆුට්බෝල් ගහන්න යනවා අවුරුදු උත්සව පවත්වනකොට ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඒවට සම්බන්ධ වෙනවා ඉතින් එයා තමයි මගේ මිතුර මම ඊට පස්සේ ආපහු කොළඹ මේ ධර්මපාල විද්‍යාලයටත් රජයේ සංගීත විද්‍යාලයටත් ආවන් පස්සේ ආයිත් අපි දෙන්න ඈත් වුණා හොඳයි හැබැයි මේ මිත්‍රකම් අදටත් මතක් කරන්න පුළුවන් ඒ ආලුකන් ඒ සුවඳ තවමත් මතකයි ඔබතුමාට ඒකයි ඔබතුමාගේ නම් පවා තවම ඔබතුමාගේ මතකයේ තියෙන්නේ මේ ඔබතුමාගේ ගායන හැකියාව විස්මතු වෙච්ච තැනක් පුංචි කාලේ මතක් කරන්න පුළුවන්ද කියලා මං අහනවා ඒ කියන්නේ පාසලේදී අගය කිරීමට ලක් වුණා ඒක හරි. ඒතර දැන් පාසලේදී අගය කිරීමට ලක් වෙන කලින් ගෙදරදී මේ නෑදෑයෝ ඉස්සරහදී ගෙදරදී ඇත්තටම අර ගුවන්විදුලි ගිය නාමේ ගුවන්විදුලි වැඩසටහන් වල විශේෂයෙන් අපි ආහාර ළමා පිටියේ මේට මේ හැමදාම වරදින්න නැතුව හැන්දෑවේ 4 ඉඳලා හය විතර වෙනකන් ළමා පිටියට ඒකට ශ්‍රවණය කරන්න අපි පුරුදු වෙලා හිටියා. ඒක කවුරුත් අපිට බල කරෙත් නැහැ. නමුත් මන් දන්නේ පුදුම විදියක් අපි මේ ළමා ගීතත් එක්ක තමයි මේ කරේ. දැන් ඉන්න ළමයි මහා වැඩිහිටි ගීතනේ මේ කරන්නේ. රසමින්දි. මන් දන්නේ අපිට එහෙම හිතුන්නේ නැහැ. ඒවත් අපි කියනවා. නමුත් අර ළමා ගීතත් එක්ක දැන් ඔය මේ පහුගිය කාලේ ඔය විවිධ නාලිකාවල් වලින් ඒව ප්‍රතිනිර්මාණය කරලා හිම ඉදිරිපත් කරානේ මේ එතකොට හරි ආසාවක් ඇති වෙනවා හරි අපේ ළමා කාලේ අපි කියපු මේ සින්දු නේද කියලා. දැන් අර චන්ද්‍ර කබ්‍රාල් කියන ගායිකාවක් හිටියා මට අමතක නොවනම ගීත ගණනාවක් ගායනා කරපු අර කරුණාව සමග හොඳ හිත පතුරන්න හැම කෙරේ හැමදාම ඉන්න පුළුවනි සතුටින් මෙලෝකයේ අන්න ඒ වගේ ගීත මේ එතකොට තව මේ එස් ලියනගේ කියලා කෙනෙක් හිටියා මමයි රජ කාලේ විහිළු කිරු අන්දරේ දනි ලංකාව මාගේ කතන්දරේ ඔන්න වාගේ ඉතින් ඒ ගීත තමයි අපි නිතරම රසවින්දේ දැන් ඔබතුමාගේ ගීත ගත්තාම ගීත තියෙනවා හැබැයි මේ මොනවද මුත්තේ ගීතේ මං හිතන්නේ අදටත් අපිත් බොහොම ආදරෙන් තවමත් ශ්‍රවණය කරන ගීතයක් රෝහණ විරසිංහ මහත්මන් කැමති ඒකේ පේලි කීපයක් ඔබතුමාගෙන් අහන්න මේ වෙලාවේ ඔව් ඒක මම මේක මේ අපේ මහින්ද හාමුදුරුව ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්ගේ පොතකින් මම උපුටා ගත්තේ ඒක මේ අනුශනානාකාර කියලා මගේ මේ සිසුවියක් තමයි මේ මා සමග ගායනා කළේ 83 84 වගේ ඒ කාලේ මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි
හරිම ආදරේ හිතෙන ගීතයක් ඒක සහ ආදර්ශමත් ගීතයක් රෝහණ වෙරසිංහ මහත්මයා හරිම අපූරුයි අපි මා බාල කාලයේ වැඩසටහනටත් මේ ගීතය බොහෝ අවස්ථාවලදී යොදා ගන්නවා සහ අපේ ළමා වැඩසටහන් යනවා කලබල පැංචා පුංචි උදෑසන මේ වැඩසටහන් වලට අනිවාර්යෙන්ම මේ ගීතය අපිට වරදින්නේ නැති ගීතයක් ඒකත් මතක් කරන්න ඕනේ බොහොම ආදරෙන් මේ වෙලාවේ පුංචි පුංචි ඉඟි තිබුණා ඔබතුමා යන්නේ සංගීතයේ පැත්තට කියලා පුංචි කාලේ ඉඳන් අපි අහපු කතත් එක්ක බැලුවාම වෙන බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද මම මේ වගේ කෙනෙක් තමයි වෙන්නේ කියලා නැහැ මට දැන් අපිව 8 වෙනි ශ්‍රේණිය සමත් වෙනකොට ඒ කාලේ 9 වෙනි ශ්‍රේණියට කියන්නේ ඒකට එතකොට අර SSC prep කියලා කියන්නේ ඒකට තේරෙනකොට අනිවාර්යෙන් අපි අපේ විෂය ධාරාවන් තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ කලා විෂයන්ද, විද්‍යා විෂයන්ද, වාණිජ විෂයන්ද කියලා. ওই තුන තමයි ප්‍රධාන කොට තිබුණේ. ඉතින් මම ඒ වෙනකොට පන්තියේ හැමදාම පළවෙනියා. ඒ කියන්නේ අපි ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා ගියායේනේ. ඒගොල්ලෝ කොහොමත් අනිත් අයට වඩා අධ්‍යාපන මට්ටම ඉහළයි. මේ දැන වාගේ තමයි ඒක. ඉතින් එහෙම තියෙද්දිත් මම විද්‍යා විෂයන් සහ ගණිත වාණිජ විෂයන් තෝරා නොගෙන කලා විෂයන් තෝරා ගත්තා කියලා. ඒ කියන්නේ මේ මගේ යටිහිතේ මේ සංගීතයේ තියෙන ආශාව නිසා තමයි මම ඒක තෝරගත්තේ. ඒක ලොකු මගේ ජීවිතේ කලබගෑනියක් ඇති කරන මේ අවස්ථාවක් වුණා. මොකද ගුරුවරුන් සේ කොම මේ මට හරියටම දොස් කිව්වා සංගීත ගුරුතුමා ඇර. සංගීත ගුරුතුමා මුකුත් කිව්වේ නැහැ. මගෙන් ඇහුවා ඇයි බං ඔබ කලාවේ මං කොහොමද බං මට සංගීතය ඉගෙන ගන්නයි ඕනේ කියලා. ඉතින් අනිත් ගුරුවරු විද්‍යා ගුරුවරු මොකද්ද මේ ඔයා කරගත්ත මෝඩ කතා මේක අරේ මේ කියලා. දැන් ගෙදරින් ඇවිල්ලා ඊට පස්සේ මට මාව කියන්නේ ගෙදර හැමදාම ආදරෙන් පිළිගන්න ගෙදර මේ ඒ වර ගෙදර ගියාම කිසි කෙනෙක් මාව ගණන් ගත්තේ නැති මෝඩයා අරේ මෙහෙම කිය කියා මේ එහෙම කි කියව තමයි මට නිකන් නිග්‍රහ කරලා මින් තමයි කියන්නේ. ඉතින් එතකොට ඒක දිහා හිතලා බැලුවම මට හිතෙනවා මම ගත්ත තීරණේ දැන් මොකද කියන්නේ කියලා අහන්න. ඒ තීරණේ වෙනස් කළේ නැහැ. නැහැ. ඒ තීරණේ තමයි. ඉතින් මම වෙනස් කරේම නැහැ. ඉතින් මම ටිකක් මොරණ්ඩු වුණා. හැබැයි ඒ ගත්ත තීරණේ වැරදි කියලා කාටවත් කියන්න බැහැ. හැබැයි ඒ වෙනකොට තාත්තා අපේ ජීවිතේ අතර හිටියේ නැහැ. ඔය ඔය තෝරා ගැනීම අවස්ථාවන තාත්තා හිටියා නම් මම සමහරවිට තාත්තාගේ අන්නට කීකරු වෙන්න ඉඩ තිබුණා. එහෙම තමයි ජීවිතේ අපිට දෛවයේ සමහර අවස්ථාවලදී පෙන්වන සමහර තීරණ අපි අකමැත්තෙන් ගත්තත් දුකෙන් ගත්තත් හදවත සංවේදී තියෙන අවස්ථාවක ගත්තත් ඒවා නිවැරදි තීරණ බවට පත් වෙලා තියෙනවාද වෙනකොට මං හිතන්නේ අපේ ඉදිරියේ වැනි චරිතයක් අද ඉන්නවා. කොහොම වුණත් බොහොම අපූරු සුන්දර සහ ආදර්ශමත් ළමා කාලයක් අපිට අද දවසේදී අහන්න ලැබුණා ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහන් මහත්මයාත් එක්ක කතා කරනකොට. මේ එසේනම් අපි ඔබතුමාට සමුදෙන්න සූදානම් වෙනවා ඉදිරි කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා net fm කණ්ඩායම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ගමන්. මහේෂිටත් ස්තුතිවන්ත වෙනවා අපට ආරාධනා කිරීම පිළිබඳව net fm මේ පුංචි ගාන ගැන කතා කරනකොට අපිට හරි ඒකේ ආශාදයක් තියෙනවා. ඉතින් එවැනි වැඩසටහනකට ආරාධනා කිරීම පිළිබඳව net fm ආයතනයටත් ඔබටත් ස්තුතිවන්තයි. එසේනම් අපිට සමු ගන්න අවසර දෙන්න අපි ආයෙත් ලබන සෙනසුරාදා බව මුණ ගැහෙනවා මෙවැනිම සුන්දර ළමා කාලයක් සමගින් ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහන් නැත්නම් රෝහණස බොහොම ස්තුතියි නැවත වතාවක් අපිව සුන්දර ළමා කාලයකට රැගෙන ගියාට. එසේනම් උදෑසන 11න් පස්සේ ඔබට net fm on air page එකෙන් සහ YouTube channel එකෙන් අපේ වැඩසටහන නැවත නරඹන්න අවස්ථාව තියෙනවා. හොඳයි එසේනම් අපි ගිහින් එන්නම් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් මම දුල්මිනී මහේෂී.